නනු සුරබ යලිත් ආදරණීය ජීවිතයත් එක්ක අපි කලාවට කොයිතරම් ආදරේද ගොඩක් ආදරේ සමහර අත්දැකීම් අපි එකට එකතු කරලා නාට්‍ය අනුසාරයෙන් එලි දක්වනවා නැතිනම් පොතක් විදිහට එලි දක්වනවා කාගේ හරි අත්දැකීමක් නැත්නම් Tamanta සමාජයේ ලැබෙන අත්දැකීම් බොහොමයක් එකට එකතු කරලා එක් තැනකට කැටි කරනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි හැබැයි ඒ දේවල් වලට පෙම්බන් දෙන පිරිසකුත් අපේ සමාජයේ ඉන්නවා එනිසා අද ඉඩකඩ වෙන් කරන්නේ එහෙම ආදරණීය චරිතයකට අද ආදරණීය ජීවිතේ හැඩ කරන්නට එන්න කියලා අපි ඉතාමත් ගෞරවණ ආරාධනා කරා යෝන් නාට්‍යවේදී වගේම ලේඛකෙක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්කමක් තිබෙන තරුණ ජිනිදු පත්මශ්‍රී බණ්ඩාර අයබෝන් සුබදාසන අයබෝන් මහජන ජිනිදු දැන් මම ගොඩක් දේවල් කියාගෙන ආවානේ මොකද ඔබ තරුණය හැබැයි ඔබ දක්ෂ නාට්‍යවේදියෙක් ඒ වගේම ලස්සනට පොත් ලියන ලේඛකයෙක් ඒ සියල්ලටම එන්න කලින් නුවර පැත්තට ගිහිල්ලා පාසල් කාලය ගැන කතා කරලා නුගේල මධ්‍ය විද්‍යාලය කියන්නේ ලස්සන සුන්දර පාසල් කාලයක් හිමි කරලා දුන්න කාලය අපි එතනින් කතා බහට එකතු වෙමු ආ ඔව් මනෝජ මේ මං හිතන්නේ මේ ලස්සන පාසල් කාලෙත් මේ ලස්සනම ඉස්කෝලේ තමයි නුගේල මධ්‍ය විද්‍යාලය කියන්නේ මම අහලා තිනවා ලංකාවේ ලස්සනම ඉස්කෝලේ නුගේල මධ්‍ය විද්‍යාලය කියලා ඉවරලා මං හිතන්නේ ඒකේ තියෙන ෆයිනස් මාවත ඒකේ තියෙන හරි ලස්සනත් එක්ක වෙන්නේ නැති. ඉතින් කොහොම හරි මේ නුගේල මධ්‍ය විද්‍යාලයට 6 වසරෙන් ගියාට පස්සේ මම පරකඩුව ඉස්කෝලේ ඉස්සලා පරකඩුව නාරද කංශ විද්‍යාලවල ඊට පස්සේ නුගේල මධ්‍ය විද්‍යාලේ අවුරුදු 9ක් විතර හිටීම හොස්ටල් එකේ. එනිසා ඉතින් පාසලත් එක්ක තියෙන බැඳීමද හැමදේම ගොඩක් වැඩි. ඉතින් හොස්ටල් එකේ ඉන්නකොට හොස්ටල් එකේ කට්ටියත් එක්ක අපි කියන්නේ පැය 24ම ඉස්කෝලේ ඉන්නේ. එතකොට අපි අපිත් එක්ක ඉන්න සහෝදරවරු ඒගොල්ලොත් හැම වෙලේම අපි එකට ඉන්නේ. ඔහොමම මේකත් එක්ක හරිම මේ අතර හොඳ සුන්දර මේකක් වගේම ඒ ඉස්කෝලේ කාලේ මේ ඉතින් ඉස්කෝලේ තමයි ලයිබ්‍රරි තිබෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ මට පුස්තකාලය දුවන්න එහෙම හෙදුවන්න උවමනාවක් තිබ්බේ නැහැ. ඒ නිසා මේ ඉස්කෝලෙම තව පහළ පැත්තක තට්ටුවක තිබ්බ ලයිබ්‍රරි ඉතින් නිතරම යූස් කරා. ගොඩක් ලාවට ඉතින් අපි ක්‍රීඩා පැත්තෙන්ද හැම පැත්තකින්ම ඉතින් හොස්ටල් කාලේ තමයි මේ ඒක ස්වර්ණමය අවදි ඉතින් නුවර කිව්වහම මේ තග්ගල මතක් වෙන්නේ ඉතින් හොස්ටල් එකත් එක්ක ඉස්කෝලේ තමයි මම හිතන්නේ මේ මතගෙන කවදාවත් ඉතින් අපි යන්නේ නැහැ අර ඔයා කිව්වා වගේම මේ අර අමුතු විදිහට හිතන පතන කට්ටිය ඉන්නේ ලෝකේ 100ට 1ක් 2ක් නේ ඒකට ලොකු පිටිවහලක් වෙන්නේ නැති ඒ නුවර ගත කරපු ජීවිතයයි ඒ හැමදේම මේ වගේම අගෙත් එක්ක හිටපු ඒ හැම සහෝදර සහෝදරියක්ම හොස්ටල් එකේ අපි හිටපු දැන් රට ලෝකෙට වෙනස් වැඩ කරන අමුතු පුද්ගලය වෙලා තියෙනවා මම ඇත්තෙම මෙලාවේ ගෞරවයෙන් මගේ ඉස්කෝලේ මට උගන්වපු ගුරුවරු හැමදේනම මතක් කරගෙන අවස්ථාවක් කරගන්න කියලා දැන් සාමාන්‍යයෙන් සමහර නම් තියෙනවා කිව්වහම හිතට තදින් දැනෙනවා ජිනේදු පත්මශ්‍රී බණ්ඩාර මේ නම කිව්වහම පාසල යන කාලේ කොතනක හරි කවුරු හරි කිව්වේ නැද්ද කවදා හරි කතා බහ කරන චරිතයක් වෙයි කියලා දැන් ගොඩක් අය නම මේ ලස්සනයි කියලා එහෙම ගොඩක් අය කියලා තියෙනවා මේ නමත් කොහොම කලාත්මකයි හොමම කියලා ඉවරලා පස්සේ ඇත්තටම මේක බලාගෙන තියෙනවා සමහරකට කැම්පස් එකේ යාළුවෝ ওই මාෂල් එහෙම කීප දෙනෙක් අපේ කිව්වේ නැත්තේ නෑ මේ මොකද්ද මෙහෙමයි මචං උඹේ නමම කියලා ඉවරලා එහෙම කිව්වේ නැත්තේ නෑ ඉතින් පොඩි මේ වෙනස් නමක් එක්ක කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ අපිට නිදහස තිබ්බ ඇත්තටම පාසලෙන්ද හොස්ටල් එකෙන්ද අපේ හොස්ටල්ස් දසනයකස හැමගින්ම මේ අපිට හිතලා වැඩක් කරන්න මට හිතෙනවා ඒක තමයි මේ දුක කියන්නේ අපිට නාට්‍ය කරන්න ඕන නම් උදේ තියෙන අපි කියමු උදෑසන රැස්වීම අපි නාට්‍ය වේදික නාට්‍ය එහෙම අපි බෙර එහෙම අරගෙන කරා එතකොට අනිත් පැත්තට මොන හරි අපි චිත්‍ර තරංගයක් හරි මොකක් හරි කරනවා නම් අපිට අවසර ලැබුණා අපිම සංවිධායකවරු වෙලා අපිම ඒ දේ කරගෙන අපි ඒක ඊටාම හරි කැමැත්තෙන් කරා. ඉතින් මේ ඒක මට හිතනවා මේ ලොකු පිටුහලක් වගේම ඒක තමයි මේ හැමදේටම මූල කියලා ඉවරලා. ඉතින් ඒ කාලෙත් ඉතින් අපේ නම මගේ නම ඉතින් ගොඩක් කාලවට එක එක විදිහට හයිලයිට් වෙනවා හයිලයිට් වුණා ඉතින් ඒ පිටිවහලත් එක්කනේ මේ ගමන ඇවිල්ලා තියෙන්නේ ඊට පස්සේ උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබනවා විශ්වවිද්‍යාල ජීවිතේ තවත් හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනවා අපි ඒ ගැන කතා කරමු ඔව් අතරම ඊට පස්සේ මම ඩිප්ලෝමා එකක් හදාරනවා විශ්වවිද්‍යාලේ තරුණ කඩිය සංවර්ධන කියලා යතරතුරේ තමයි ටවර් නාට්‍ය රංගල පාසලට සම්බන්ධ වෙන්නේ ඒක සම්පූර්ණ පූර්ණ කාලීන ඩිප්ලෝමා එකක් අධ්‍යාපන වේදි උපාධිය. ඉතින් වෙනස් විදිහට හිතන්න පටන් ගත්ත එකේ දිගුව වැටෙන්නේ මේ ටවර් නාට්‍ය පාසලෙන්. ටවර් නාට්‍ය පාසලේ නාට්‍ය ගැන කරන නාට්‍ය ගැන මේ හැමදේම කතා කරන පිරිසක් මට ලැබීම තමයි මම හිතන්නේ වාග්ය හැමදේම උනේ. ඊට පස්සේ ටවර් නාට්‍ය පාසලේ අවුරුදු දෙකක පූර්ණ කාලීන ඩිප්ලෝමා එකක් ඊට පස්සේ අධ්‍යාපන වේදි උපාධිය හදාරන විරුද්ධ විශ්වවිද්‍යාලෙන්. ඒ විරුද්ධ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂකමත් එක්ක මම ගුරුවරයෙක් වෙනවා
tika kala ekata kolamba DSN ekak vidyalaye ekat mage jeevithe mata amathaka novenama mataka tiyena saha itama amaruwen gatha thirnaya tama guru vruttiyata samudima kohomari manoja ita passe den kalin vishwavidyalaye man shastrapati upadhiya hadarala awasan kara etakota shastrapati upadhiye edita itin apata godakma me tawa praveena pirisak ekka weda karanna labuna egolot tika igena ganna labuna itin e kale ගත වෙච්ච කාලෙත් එක්ක මේ දැම්මම කල්පනා කරනවා මේ ශාස්ත්‍රපති උපාධියෙන් පස්සේ මේ තවත් පොඩ්ඩක් ඉගෙන ගන්න කැමති නිසා මේ ඊළඟට ඊළඟ උපාධියටත් දැන් තොරතුරු එකතු කරන කාලෙක තමයි මේ අපි කතා බහට එකතු වෙන්නේ. හොඳ ඒ කාලේද අලුත් මුහුණක් කෙටි නාට්‍ය සංග්‍රහය ඔබ අතින් නිර්මාණය වෙන්නේ. ඔව්. අපි ඒ ගැන මතක් කරමු. ඔව්. අලුත් මුහුණක් කෙටි නාට්‍ය සරණිය අපි අලුත් මුහුණක් කෙටි නාට්‍ය සරණිය කරේ 2012 අවුරුදු 12 13 අවුරුදු තමයි අලුත් මුණ කෙටි නාට්‍ය සරණිය කරේ අපිට විශ්වවිද්‍යාලෙම අපිත් එක්ක එක ඉගෙන ගත්ත නාට්‍ය පාසල අපිත් එක්ක එකට ඉගෙන ගත්ත සියලුම දෙනාම තමයි මේකේ මේ නාට්‍ය මේ රංගපෑවේ හැමදේම කරේ යතරතුරේ ඒකේ රංගනය හැමදේම කරේ අපේම බැච් වල කට්ටිය අපි පළමු අත්දැකීමද එතකොට ඔව් අපේ ওই පළවෙනි අත්දැකීම තමයි අලුත් මුණක් ඔය නාට්‍ය එකතුව ඔක ඒ කියන්නේ ඒකපුද්ගල නාට්‍ය සරණයක් විතර 2012 දී කරා මම හිතන්නේ එතකොට වයස අවුරුදු 21 22 කාලේ තමයි කරේ. ඉතින් ඒ කාලේදී ඕක කරනකොට මේ එකත් අපි හොඳ එක්ස්පීරියන්ස් එකක් ගත්ත වැඩක් වුණා. මේ සහ මේ ඒ කාලේ මේ ඒ වගේ වයසකදී ඔහොම තරුණ ඒ කියන්නේ කෙටි නාට්‍ය එකතුවක් විදිහට උළලක් විදිහට කවුරුත් කරේනේ. අපි අපේ අවුරුදු තමයි අපි ඒ උළල කරේ. එකත් එක්කට සමගාමීව තමයි කෙටි නාට්‍ය ග්‍රන්ථයක් විදිහට මේ අපි අලුත් මුණක් ඔයාගේ කතාව චීස් කියන කෙටි නාට්‍ය ටික අපි මේ පොතක් විදිහට එළියට දැම්මා. ඊට පස්සේ දැන් තමන්ගේ අත්දැකීම් වෙනස් විදිහකටනේ හිතන්නේ දැන් සමහර කතුවරු ඉන්නවා තමන්ගේ අත්දැකීම් වෙනස් මාකාරයට බෙදා ගන්නවා. සහ සමාජීය අත්දැකීම් වෙනස් මාකාරයට බෙදා ගන්නවා. දැන් පොතකට නමක් තියෙන එකත් හරි ලස්සන දෙයක්. මොකද අපි සාමාන්‍යයෙන් පොත්පත් තෝරද්දී නම බලනවා පොතර යොදලා තියෙන නම පසුවදන මේ දේවල් ටිකක් අපි අතරින් පතක කියවලා තමයි තීරණය කරන්නේ මම මේ පොත කියවනවා කියලා. දැන් විකිණී අවසන් කියලා කිව්වහම එකපාරටම වෙනස් මාතෘකාවක් සහ වෙනස් සිතුවිල්ලක් එන්නේ. ඒක ටිකක් අපේ අතරට එකතු වෙද්දී අර ඉක්මනින් ඉක්මනින් අලෙවි වෙනවා. සහ මේ පස්වෙනි දිගහැරුම පස්සේ අපි ඒ ගැන මතක් කරමු. ඇත්තටම මනුෂ්‍ය මේ නම කියන එක මට හිතෙනේ ලොකුම සාධකයක්. ඇත්තටම ඔය පොතේ නම් ගෞරවය යන්න ඕනේ නම. දැන් මේ මගේ බිරිඳ තිලිනි මදුචිකා ඇය අපි කියන්නේ නම ගැන කෘතිය ලිව්වට පස්සේ අපි කතා කරනවා කොහොමද වෙන්නේ. සහ අනිතක නම පොතේ සමස්ත කලාකෘතියම කේන්ද්‍රීය සාධකයක් වෙන්න ඕනි නම කියන එකත්. කොහොම හරි විකිනි අවසන් කෘතිය ඒ කියන්නේ කොරෝනා වගේ වසංගත කාලයක ග්‍රන්ථ ප්‍රකාශන ආතයෙන් තමයි කරන්නේ. ඒ කියන්නේ මගේ ඉස්ලාම නවකතාවක් විදිහට ප්‍රකාශනයේ බාරගෙන ග්‍රන්ථ ආයතනයේ මම ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා තනෝච වඩුගේ ඇතුළු දසුන් නවින්නේ කාර්ය මණ්ඩලයට. ඉතින් මේ කොරෝනා වගේ කාලයක තමයි මේ තනෝච ඔගේ මුද්‍රණ පහක් ඉවර වෙන්නේ. ඒ කාලෙක අපිට පාරක බහැලා පොතක් ගන්න යන්න අමාරු. එතකොට අනිත් පැත්තට ගිහිලි ඉවර වෙලා අපි කියමු එළියේ පොතක් අතගාලා ගන්න බැරිච්ච කාලයක්. හැබැයි මටත් අදාහ ගන්න බෑ මේ ඒ කාලේ මේ ඒ තරම් මුද්‍රණ ගොඩක් කොහොමද ගියේ කියලා. මම හිතන්නේ අන්තර්ජාල මේ එකක් තියෙන නිසා මේ grantha.lk ආයතනයේ ඒක ඉතාම සීග්‍රෙන් ගියා. මම හිතනවා මේ සාහිත්‍යකරණ පොඩි නැවුම් අධ්‍යක්ෂයක් වෙන්න ඇති එහෙම අන්තර්ජාලය හරහායි මේගොල්ලෝ එහෙම පොත් අරගෙන ඒ මේ කරපු එක පාටකින්ටත් එකම මේ ඔකේ විකිණි අවසන්ගේ පොඩි සාධකයක් වෙන්නේ ලංකාවේ සිද්ධ වෙන එක්තරා විප්ලවයක්. මම හිතනවා විප්ලවයක් කරන්න ඕනි විච්ච මිනිස්සු මගේ පොත කියවලා ඒගොල්ලෝ හිතින් විප්ලවයක ආහ්ලාදේ ලබන්න ඇති කිලිවර වෙලා කොටස්කරුව වෙන්න ඇති කිලිවරලා. ඉතින් ඒගොල්ලොන්ට සාමාන්‍යයෙන් කියන අපි කිය මොකද මේ යථාලෝකේ කරගන්න බැරි විප්ලවය හිතින් කරගන්න විකිනි අවසන් උදව් වෙන්න ඇති. ඒ කියන්නේ සැබෑම ඇත්ත විප්ලවයක් අපේ සමස්ත දේශපාලඥයන් පැත්තකට දාපු වෙනස්ම පොදු ජනතාව නැගී සිටින සැබෑම විප්ලවයේ කතාව තමයි විකිනි අවසන් වෙන්නේ. ඉතින් මේක මිනිස්සු කියවුවා. මිනිස්සු ඒක හරිය මනුෂ්‍ය ඇත්තට මට හිතාගෙන බැරුණා ඒක කොහොමද උනේ කියලා. ඒවල පළවෙනි මුද්‍රණය දවස් 19කින් ඊළඟ මුද්‍රණය අපව සති දෙකකින් එහෙම මුද්‍රණ සියල්ලම මේ විකිනිල ඉවර වෙන ගත්තා මේ රටව වහලා තිබ්බ කාලෙක. මම තන ඒ ග්‍රන්ථ ආයතනයේ කොහොම හරි අවශ්‍ය සැපයීම් කරා මේ කුරිය හරහා එහෙම ඒක මේ ඒ කියන්නේ මේ පොත් කියවන්නේ නැහැ අපිට මේ දැන් අලුත් සමාජයේ
පොත් කියවන කට්ටිය ඉන්නේ 101 2 මේ ඉන්නේ. ඒ කියන්නේ අපේ ඔෆිස් එක වේවා කොහේ බැලුවත් කියවන්නේ නැහැ. හැබැයි මට ඒක වෙනස් කියලා තේරුණා විකිනි අවසන් වලින් පස්සේ මිනිස්සු පොත් කියවනනේ මොන හරි ලිව්වොත් කියලා ඉවරලා. ඒ කියන්නේ ඇත්තටම මට හිතෙන්නේ මේ කියවන කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් තිබ්බොත් එහෙම මේ අවශ්‍ය විදිහට කරනවා. ඔබට මම ඊයේ දුරකථන ඇමතුමක් දුන්නානේ. මෙතන ඔබ කිව්ව දේ තමයි මනෝෂා විකිනි අවසන් පොත හිතා ගන්න බැරි විදිහට වෙනසක් වුණා. 2020 වර්ෂයේ තමයි ප්‍රථම මුද්‍රණය සිදු වෙන්නේ. හැබැයි මේ වෙනුවටදී 5 වෙනි වෙලුමත් දිගහැරෙනවා අපි වෙනුවෙන් මුද්‍රණය කරලා. ඔබතුමන් දැන් කතා බහ කරද්දී අපි මේ කාලේනේ අපි දකින්නේ මේ විප්ලවීය ගනුදෙනු. හැබැයි ඔය ඇහෙන් දැක්ක වසර කිහිපයකට පෙර ඒ කොහොමද ඇත්තටම දකින්නේ? ඇත්තටම මේ ඕක අපි අර මේ ග්‍රන්ථායතනය මේ ගොඩක් අන්තර්ජාලයත් එක්ක සිටින නිසා මගේ පාඨක සමාජයේ ගොඩක්ම ඉන්නේ නව යෞවනය සහ අන්තර්ජාල ග්‍රන්ථ පාඨක සමාජ අන්තර්ජාලය ආශ්‍රිතව පාඨක වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඔකට රිවියුස් ලියලා ඇති. ඒ කියන්නේ දැන් පොත්පත් කියන්නේ පත්තරවල ලියවෙන්නේ නැති વિચાર ගොඩක් ලාර සමාජ ජාලයේ අන්තර්ජාලයේ ලියවෙනවනේ. ඉතින් එහෙම රිවියුස් මං හිතන්නේ මේකට 500ක් 1000කට වැඩි මං කියෙව්වා. ඒගොල්ලෝ මං ස්තුතිවන්ත වෙනවා රිවියුස් වලට. ඒගොල්ලෝ දැන් මෑතක ප්‍රශ්න තමයි චින්දු කොහොමද ආයක කලින් හිතුවේ මේ මේ විකිනි අවසන් මෙහෙම එකක් වෙයි මේ මේ වගේ දෙයක් වෙයි මෙහෙම මෙහෙම දෙයක් මේ මෑත සිදු වුණු දේවල් එක්ක මෙහෙම වෙයි කියලා. මතන්දී සමාජයක නැගී සිටීම සහ අපි හැමෝම හිතින් හිතන විප්ලවයක්. ඒක මං හිතන්නේ ඒක තවමත් ඒක යථාවක් වෙලා නැහැ. ඒක හරි තනකදී හරි විදිහට සිද්ධ වේවා කියලා ඉතින් මගේ එක සිතින් ප්‍රාර්ථනාවක් විතරයි මට කරන්න පුළුවන්. විකිනි අවසන් පොතේ 122 වෙනි පිටුවේ මෙන්න මෙහෙම සටහනක් තිබුණා. හරි ලස්සනයි. මගේ සිත සොරාගත්තම හිතන්නේ ඔබට මේක කියන්නට ඕන. හොරු ඔක්කොම එකමල්ලේ අපි විතරක් ඇයි මුල්ලේ. ඒක තමයි අපි කිව්වේ ඔක්කොම හොරු බව කිව්වේ. ආපහු රැවටෙන්නෙත් නැහැ රැවටි රැවටි දෙන්නෙත් නැහැ. විසිරුවන්න එපා ඒක. උපුරවන්න බැරිද අපට? සුදු මහතුනි මේ හන අනේ අපිව අල්ලගන්න. පාට නොබල අපි එනවා රොත්ත පිටින් පන්නනවා. ඇමතිවරුනි මේ හන නම්බු පිටින් ගෙදර යන්න. ඩෙස්මනයෝ අපි එනවා ටයිපොලු හෘදි ගලවනවා. පහුගිය කාලේ අපිට සෑහෙන අහන ලැබිච්ච දෙයක් 2020 වර්ෂයේ ඔබේ අතින් මේ ආකාරයට සටහන් වෙනවා. ඔව් ඇත්තට මං හිතන්නේ අද උදේත් මං දැක්කා තමයි මේ ඉන්දියාව අපි වල්ලාගන්නේ. ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙනවා නම් වගේ කතාන්දරත් මං දැක්කේ නෑ. ඉතින් මම දැක්ක දෙයක් තමයි ඇත්තරම මේ සමහරක් වෙලාවට මනෝෂා අපි තාම යන්නේ 1900 800 ගණන්වල කොටු ස්ටේෂනේ හදලා ඉන්නේ 1800 ගණන්වල. ඒක දැක්කම ගෘහ නිර්මාණ ශිල්පය ඔක්කොම හරි ලස්සනයි. ළඟදී හදපු පඩිපෙලක් හරි මේකත් තිබ්බොත් එහෙම සිමෙන්ති හදලා මේ ළඟදී හදලා හරිම අපුල විදියට තමයි තියෙන්නේ. අපි තාම පොදු ප්‍රවාහණය පාවිච්චි කරන මිනිස්සු. ඉතින් මේ ඇත්තටම සුදු මහතුන් අපි අල්ලගත්තා සහ අපිට මේ එහෙම එකක් තිබ්බනම් මිනිස්සු මේ මං හිතන්නේ මේ රට එහෙම වෙයි කියලා ඉවරලා. මොකද පහුගිය 72ක අවුරුදු 72ක කාලය පුරාවටම ලංකාවේ සිද්ධ වුණු දේශපාලන මේ කතන්දරත් එක්ක කවුරුත්ම අපිට ඒක අපිට ඒක ගැන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඉතින් ඒක ඇත්තරම මේ මිනිස්සු කියවන විදග්ග පරපුරක් වෙන්න තමයි ඕනි. මං හිතන්නේ ඒකට මේ වගේ වැඩසටහන් මනෝච ගොඩක් හේතු වෙනවා. හේතුව ඒ කියන්නේ කලාව ගැන මෙහෙම කතා කරන මේ වගේ කලාව කරන මේවා මේ ඇත්තම රාජ්‍ය මැදිහත් වෙලා කරන ඒවා තමයි මේ මනුෂ්‍ය වෙන්න ඕනේ. මේකට මම ඇත්තටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඔයගොල්ලෝගේ ගුවන් කාලය තුළ මේ වගේ මෙහෙම වැඩසටහනක අවස්ථාව දීලා ඉවරලා පොතක් ගැන කලාව ගැන කතා කරන ඇත්තම සංස්කෘතික මිනිස්සෙක් හදන්න පුළුවන් වෙන වැඩපිළිවෙලකට ඔයගොල්ලෝ මේ දෙන මේක ඒක පොඩි දෙයක් නෙමෙයි මනුෂ්‍ය. මේ අපි දෙන්නගේ කතා බහ මේක ඒ කියන්නේ ඇලවේ මේ අන්තර්ජාලයේ ඒක තවරුදු 20කින් 30කින් නෙමෙයි 50කින් 100කින් තියේ. එතකොට සටහන් වෙයි අපි මෙහෙම කතා කරා මෙහෙම කරා කියලා. හැබැයි අපේ පරපුර ඇතුළු මේ අපේ අපි මේ ගත කරන ශිෂ්ටාචාරයේ ඒක අපි කිසිම දෙයක් කරේ නැත්නම් එහෙම හරි අමාරු වෙනවා. ඉතින් ඒකට මම ස්තුතිවන්ත වෙනවා මේ සියත ආයතනට. සියත අපි හැමදාමත් ආදරණීය හිතවලට ආමන්ත්‍රණය කරනවා කලාව පෝෂණය කරමින් සහ අපි හැම වපසරයක්ම ආවරණය වෙන පරිදි තමයි ඔබත් එක්ක එකතු වෙන්නේ. ඒ නිසා තමයි මේ වගේ පිරිසකට අපි මේ අපේ වටිනා ගුවන් කාලය ආදරණීය ඔබ වෙනුවෙන් වෙන් කරන්නේ. ඉතින් තවත් බොහෝ දේවල් තිබෙනවා ජිනිතුගේ අත්දැකීම් බෙදා හදා ගන්නට. අපිට පුංචි වෙලාවක් තියෙන අපි ඉක්මනින් මෙන්න කෙටි විරාමයක් අරගෙන. අපි යලිත් කතා බහ ආරම්භ කරන්න සූදානම් ජිනිදු පද්මශ්‍රී බණ්ඩාර මහතා සමගින්. මට මෙන්න මෙහෙම මේ පොත ගැන කතා කරන්න හිතුණා. එතන සඳහන් වෙනවා මේ නිමාව පොතට පමණි. මැරෙන්න කලින් සැබෑ විය යුතු අපේ පරපුරේ සිහිනවලට ආරම්භයක්ම වේවා මේ අපේ කාලයයි.
අපේ කාලේ ඔය ඇතරම මේ අපේ කාලේ කියලා මට කමං කල්පනා කරේ අපි හැමෝම දැන් අපේ ශිෂ්ටාචාරය දැන් අපි ගොඩක් වෙලාවට මේ මේ වෙනකොට අපි ජීවිතෙන් අපි භාගයක් අපි ගත කළ ඉවරයි තව තියෙන්නේ භාගයයි කියන අපේ වයස වැඩි කිරීම දෙක නම් 25 වැඩි කිරීම දෙක 50යි 30 නම් 60යි එහෙම එහෙම කල්පනා කරලා බලනකොට අපේ ශිෂ්ටාචාරය දැන් ඉවර වෙන ළඟයි එහෙනම් අපිට මැරෙන්න කලින් දෙයක් අපිට කරන්න තියෙනවා කියන අභිමතයයි ඒකත් එක තමයි මම මැරෙන්න කලින් පොත ලිව්වේ මැරෙන්න කලින් කියලා කියන්නේම මැරෙන්න කලින් අපි මොකද්ද අපි රටට ලෝකෙට කරන්න ඕනි දේසහයි වැඩපිළිවෙල තමයි තිබ්බේ හැබැයි ඒක මේ ඒ මම කිව්වා වගේ මේ උපදේශනාත්මක කතාවක් ඒක ඇතුලේ නැහැ කොහෙත්ම ඒකේ උපදේශනාත්මක කතාව හංගලා තියෙන සීනි දාලා තියෙනවා මම රහස් පරීක්ෂක සහ මේ ඒක කන්ෆරසි ත්‍රිලර් ෆික්ෂන් එකක් විදිහට එතකොට ඒක ඇතුලේ මේ තියෙන නූතනේ තියෙන දාම ඝාතන ඒ හැම දෙයක්මත් එක්ක තමයි තියෙන්නේ ඒකෙන් මම බලාපොරොත්තුනේ අලුත් අපේ යවුන පාඨකයා මේ පොත අරගෙන ඒක ඒගොල්ලෝ ඒ රසවින්දනයක් මම කැමති ලියන්න මේ දැන් ඉස්සර මනෝජර මතකයි නම් චිත්‍රපටි බලනකොට අපිට අන්තිම ටික අපට ගෙස් කරන්න පුළුවන් දැන් හින්දි චිත්‍රපටි අපි 2090 ගණන් වල හිම අපි බලනකොට අපි දන්නවා රයිට් දැන් වීරය මැරෙන්නේ ටිකක් කලකට ඊට පස්සේ අපි දන්නවා රයිට් ඊළඟට දැන් ඒ කතාව අපි කියද්දි අපි දැන් දන්නවා එන්නේ මෙහෙම වෙන්නේ අපි කතාව ලියනවා සමහරවිට අපි කතාව ඔව් ඊළඟට අනිත් පැත්තට අපි හිතනවා දැන් වීරය මැරෙන්නේ නැහැ දැන් අනිත් පැත්තට ගෑන ළමයි එහෙම හිතනවා ඉතින් පොතුත් එහෙමයි ඇත්තට මම කැමති නැහැ සිනමා කෘතියක් වුණත් මට අන්තිමට හිතන දේ වෙනවට මම කැමති නැහැ එහෙනම් මට ඒක කිසි ත්‍රිල් එකක් නැහැ කිසි මේක බලල වැඩක් නැහැ ඉතින් පොතකුත් එහෙමයි ඉතින් මමත් කල්පනා කරා මැරෙන්න කලින් කේදී මේකේ කොයිම වෙලාවකවත් එයාට හිතෙන්න විදිහක් දෙන්න හිතෙන්න ඉඩකඩක් දෙන්න බෑ මේකට කියන්නේ අපි හිතන දේ නෙමෙයි වෙන්නේ කියන්නේ හිතන දේ මොනම ආකාරයෙන්වත් සිද්ධ වෙන්නේ නැහැ මම හිතන්නේ ඕක කෘතිය කියවපු කෙනෙක්වත් ආරයිට් මම ගෙස් කරපු දේ වුණා කියලා ඉවරලා කියපු කවුරුත් එහෙම තමයි ලියලා තියෙන්නේ කියන්නේ පරිච්ඡේදයෙන් පරිච්ඡේදේ පරිච්ඡේදෙන් පරිච්ඡේදේ ඒක මෙහෙම 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 වෙනස් 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 වෙන විදිහට තමයි ලිව්වේ ඒකෙන් මම හිතනවා මේ තව ඒකත් එක්කම මම තවත් කියන්නේ අපි නාට්‍යවල පාවිච්චි කරන ටෙක්නික් එකක් පාවිච්චි කරා මොනෝෂා ඒ කියන්නේ අපි දෙන්නගේ මේ කතා බහ ඇතුලේ වෙන මේක නියම කාල පරිච්ඡේදයක දෙන්න වෙන්නේ ඔව් රයිට් මම මේ කතාව කියනවා මෙහෙම මොනෝෂා මට කතා කරා මෙන්න මෙහෙම ලිව්වා මෙහෙම කියලා මම මේක මේ කතාවම මෙතන තිබ්බ සිද්ධිය මේක නෙවෙයි මෙතන උනේ අතරම අපි දැන් අපි දැනගත්තර මේක වෙන වෙනම මෙතන ඉන්නේ කූඹියෙක් හරි කවුරු හරි මැස්සෙක් හරි මොකක් හරි කෙනෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් මම එතන එදා සිද්ධිය විච්චි විදිය කියනවා එතකොට කටින් දෙනවා අපි දැක්කේ මේකනේ අපි වෙන ෂෝ මේකනේ වෙලා තියෙන කියලා ඉවරලා ඒගොල්ලෝ වෙනස් දෘෂ්ටි කෝණකින් වෙනස් විදිහකට ලෝකෙ දිහා බලන්න පටන් ගන්නවා වගේ දෙයක් ඒ කියන්නේ මේකේ තියෙන සමහරක් සිද්ධි ඒක ගලාගෙන කියවගෙන ගියාට පාටකයා ආයි ටිකක් කළා ගියාට පස්සේ තමයි තේරෙන්නේ ආ රයිට් ඒක මෙහෙමනේ වෙලා තියෙන මෙතනනේ කියලා ඉවරලා ඉතින් මේ ඒක මම හිතන්නේ මම නාට්‍ය ලියනවත් එක්කම මට හිතිච්ච දෙයක් වෙන්නේ නැති ඉතින් ඒ නිසා මේ මරණ කලින් කෘතිය පොඩ්ඩක් ඒක වෙනස් කෘතියක් වුණා මේ පාටකයන් අතර ඒ එක්කම සමහරකට විකිනියවසන ඉවරුනේ යම් ප්‍රශ්නකාරී තැනකින් ප්‍රශ්න ගැටලුත් එක්ක ඒවට දෙන උත්තරයක් විදිහට තමයි මම මැරෙන්න කලින් පොත මේ ලිව්වේ. දැන් සාහිත්‍ය මාසයේදී අපිට තවත් පොතක් අපි අතරටපත් වෙන්නට නියමිතයි සහ ඒ වෙනුවෙන් ඒ අලලා සිදුවෙන නාට්‍ය දර්ශනයකුත් තිබෙනවා අපි ඒ ගැනත් කතා කරන්නට උනා. ඔව්. ඒත් මේ ස්තුති මනෝංශා මේ මේක තමයි ඉස්සෙල්ලම මම තම අපි මම තම අපි ඒක එළියට කියලත් නැහැ. මේ තමයි ඉස්සෙල්ලම අපි නිරාවරණය කරන පාට ගැනත් හිතුමතේ ආදරේ කියන්නේ මේ මේ පාර යවුන සම්මාන වැඩිම යවුන සම්මාන ගන්න දිනපු අපේ නාට්‍ය. එතකොට මම මේක රචනය අධ්‍යක්ෂණය කරේ. මේ නාට්‍ය මේ මාසේ ඒ කියන්නේ මේ මාසේ 31 වෙනිදා පේරාදෙණිය විශ්වවිද්යාලයේ වලසති වෙනුවෙන් පෙන්වන්න නියමිතයි හවස 7 දර්ශනයේ විදිහට. ඒ අතරතුරේ අපි සාහිත්‍ය මාසයේ වෙනුවෙන් අපි මේක නාට්‍ය කෘතියක් විදිහට අපි මේක මේ පාඨකයන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි විශේෂත්වය මනෝචා ලංකාවේ අඩුවෙන් විකිනෙන නාට්‍ය පොත්. ඊට පස්සේ කවි පොත් වලටත් වඩා අඩුයි නාට්‍ය පොත්. ඒ නිසා ඉතින් අපේ අරමුණ උනේ මේක මේ නාට්‍ය කියන එක කොහොමද? ඇත්තරම මේ නාට්‍යයක් කිව්වම හිතේ මනෝ මවා ගන්න ඕනේ දෙයක්. මවා ගන්න ඕනේ දෙයක්. ඒක ටිකක් මනස ටිකක් තව ටිකක් බුද්ධිමත් වෙන, මනස තව ටිකක් ප්‍රබල වෙන කාරණයක් වෙනවා නාට්‍ය පොතක් එහෙම කියවන එකත්. ඉතින් මේ මේ නාට්‍ය පොතේ අපි ඡායාරූප වර්ණ ඡායාරූප දාලිවර වෙලා තමයි අපි මේ පොත මේ සාහිත්‍ය මාසෙන්නේ නිකුත් කරන්නේ. ඒ එක්කම ඇත්තරම අපි මේක මේ මේ නාට්‍ය කෘතියේ කිසිම අපි ඇත්තරම ලාභ පැත්ත අපි බලලාම නැහැ. ඒක එහෙම නැතුව අපි කල්පනා කරලා තියෙන්නේ මේ පොත මුද්‍රණ වියදම් කියන එක දැන් අහස උසට මනුෂ්‍යගේ අතේ තියෙන මැරෙන්න කලින් පොතවත් විකිනිය අවසන් පොතවත් දැන් ඒ මුද්‍රණයට ඔයකට අදාළ A4 ටිකවත් ගන්න බැරි වෙලාවක් තියෙන්නේ.
ඒකෙන් මං හිතන්නේ අතරම විකිනි අවසන් පොතේ තව අවසන් පිටු පිටපත් කිහිපේ තියෙන එකත් ඊට පස්සේ මං හිතන්නේ ඒක ඊ පිටපතක් වෙන එක තමයි වෙන්නේ ලංකාවේ. ඉතින් කොහොමද අපි ඒත් හිතුමතේ ආදරේ පොත ඉතාම අඩුම මුදලකට තමයි මේක කරන්නේ. ඒකට මට සහාය දෙනවා මේ මගේ කණ්ඩායම චන්දිකා බේවික්‍රම තනෝෂ වඩිපිය ඇතුළු පිරිස එකම මගේ කවර නිර්මාණයේ රිහාන් පියාස් එතකොට ඡායාරූප සඳු කුලතුංග ඇතුළු මගේ කණ්ඩායම එකට ලොකු සපෝට් එකක් දෙනවා මේ වෙලාවේ. එතකොට මේ වෙලාවේ කියන්නේ ඔබ සාහිත්‍ය මාසෙට පොත් ගන්න අතරතුර ඉතාම අඩුම මුදලකට මේ අපි මේ වියදමටම වගේ තමයි අපි දෙන්න හදන්නේ මේ පොත. ඒ කියන්නේ අපේ අරමුණ මේ මොනවාද මේ පොත කියවන්නේ නැහැ. ඇත්තටම පොත් අපි ගොඩ ගහගෙන ඉඳලා වැඩකුත් නැහැ. මිනිස්සු කියවන්න ඕනේ. මිනිස්සු කියවන්න පටන් ගන්න ඕනේ. නාට්‍ය බලන්න පටන් ගන්න ඕනේ. අපි ඒකට ගන්න ආරාධනාවක් විදිහට තමයි අපි ওই පොත නිකුත් කරන්නේ. පොතේ නාට්‍ය දෙබස් කියවගෙන කියවගෙන යන අතරතුර ඒ වර්ණ ඡායාරූප බලන්න හැමදේම කරන්න මේ ඉඩකඩ තියෙනවා. 2020 වසරේ යෞවන සම්මාන උළෙලේ යෞවන සම්මාන නාට්‍ය උළෙලේ සම්මාන හතක් දිනා ගන්නවා. අපි ඒ ගැනත් මතක් කරමු. ඔව් ඇත්තරම මේ මම ස්තුතිවන්ත වෙනවා මගේ කණ්ඩායමට. හිතුමතේ ආදරේ නාට්‍ය 2020 වසරේ අපි නිෂ්පාදනය කරනකොටත් අර කොරෝනා කතන්දරේම තියෙනවා. එතකොට මම නෝචා නාට්‍ය කරන්න පුළුවන්ද මාක්ස් දාගෙන? නාට්‍ය කරන්න පුළුවන්ද මීටරෙන් ඉදගෙන? ඔන්න ආපු ප්‍රශ්න. නාට්‍ය කරන්න බෑ. හැබැයි අපි නාට්‍ය කරනවා. අපි කිරලපන පූර්වාරම් පන්සලේ මගේ අප්පච්චි ගයන නායක හම්දුරු මම ස්තුතිවන්ත වෙනවා. নমস্কার පූර්ව ස්තුතියක් පිරිනමන උන්වහන්සේට. ඉතින් නායක හම්දුරු අපට දුන්න පහල පන්සල කරගන්න කියලා අපි ඉතින් එතන වෙනම අයිසොලේට් වෙලා නැත්නම් නිරෝධායනය වෙලා අපි එතන අපේ කණ්ඩායම අපි සියලුම දෙනාම තමයි එතන මේ කරේ. අඩි 10යි 10 පොඩි කාමරයක ඉඳගෙන බෑග් ඔලුවට තියාගෙන දවස් 6ක 7ක විතර මහන්සියක් දරලා ඉවරලා අපි එක දිගටම අපි නතරලා තමයි හිතුමතේ ආදර අපි බිහි කරන්නේ. ඊට පස්සේ එහෙම්ම ගිහිලි ඉවරලා අපි පෙන්නනවා. අපි එහෙම් මෙහෙන් හොයාගත්ත නාට්‍ය සෙට් එක තමයි අපි මේ වෙලාවේ පෙන්නන්නේ. ඊට පස්සේ කොහොමද අපි යෞවන සම්මාන උළෙලේ අවසන් වටේට මේ තේරෙනවා. අපි ඊට පස්සේ තමයි අපි ඇඳුම් මහල පරිපූර්ණ විදිහට කරන්නේ. ඉතින් මේකෙදි නාට්‍ය පිටපත ඇතුළු නිෂ්පාදනය සම්මාන හම්බ වෙන අතරතුරේ හොඳම ඇඳුම් නිර්මාණය හම්බ වෙනවා. තිල්ලි මදුචිකා බිරින්දට ඒ ඇය තමයි ඒකේ සම්පූර්ණ ඇඳුම් නිර්මාණය කරන්නේ. මේකෙන් ඇඳුම් නිර්මාණයත් හරි වෙනස් වෙනවා. මේ මොනෝච හේතුව 1981 කාල පරාස කීපයක් තියෙන. ඒ කාල පරාස වල ඇඳුම් නිර්මාණය කරන වෙන නිසා අතරතුරේ මේක පිටිපස්සහ තියෙන මේ සම්පූර්ණ ලොකුම ඔපෙරාකක් වගේ ලොකු ක්‍රියාදාමයක්. කියන්නේ පසුතල නිර්මාණ පහක් විතර මාරු වෙනවා. ඒ නිසා මේ අපිට හොඳම වේදිකා පරිපාලනයට අදාළ සම්මානෙත් හම්බ වෙනවා. අරවින්ද පාදුක්ක නලින්ද ගුරුගේ ඇතුළු තවත් විංසිත විනත් ඇතුළු ලොකු කණ්ඩායමකට අපේ පසුපස කණ්ඩායම ඉන්නවා. වේදිකා කළමනාකාරවරුත් එක්කම 10ක 12ක වගේ කණ්ඩායමක් එක්කම හොඳම සහාය නළුව හම්බ වෙනවා. මංගේ එක නායකට හොඳම නිලි ජූරිය සම්මානය හම්බ වෙනවා අපේ චන්දිමාසිර නායකට. එක්කම හොඳම රංග ඒ කියන්නේ මේකප් වලට අපට අවෝඩ් එක හම්බ වෙනවා රන්දික ටිෂාන්ට. ඇතුළු ඔය සම්මාන රසක් අපිට ඒ නාට්‍යෙට හම්බ වෙනවා. දැන් මේ සියල්ල දැන කතා බහ කරද්දී බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි කෙනෙක් ඔබ බැංකු නිලධාරියෙකු විදිහට වැඩ කටයුතු කරන පෞද්ගලික ආයතනයක මේ හැම දෙයක් එකම කාලය කොහොමද ගොනු කරන්නේ? පොතක් ලියනවා කියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. විශේෂම ගෙවුණු කාලයත් මේ අපි ගෙවමින් සිටින කාලයක්. ඔව් මනෝජා ඒක වායක අපි හරි මේ සොඳුරු ප්‍රශ්නයක්. අනේ කේකිනගේ කතන්දර තියෙනවා වගේ අතර මට ලියන්න වෙලාවක් කොහෙද කියන ගොඩක් කට්ටිය මේ සමීපතේම අහන ප්‍රශ්නයක් තමයි. මම වෘත්තිම බැංකු නිලධාරියෙක් නිසා මගේ ඇත්තටම මගේ වැඩ කරන ආයතනය NDB බැංකුවටත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ අතරතුරේ මේ ඒ කියන්නේ හවස මම හැමදාම උදේ පාන්දර එන්නේ කෝච්චියේ. හවස ඉවරලා යන්නේ කෝච්චියේ. එතකොට මේ අතරතුරේ මේ මට මේ අතරම මේ ඒ වෙලාව තමයි මගේ ලෝකේ මගේ පරිකල්පිත ලෝකෙට යන තියෙන හොඳම වෙලාව. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගෙදර ගියොත් එම් කවදාවත් වැඩක් කරන්න ඇත්තටම පුළුවන්. හැබැයි අමාරුයි. මොකද මම තව මම එතනදී මට වෙන භූමිකාවක් තියෙනවා. එතකොට ඒ වගේම තමයි මට ඔෆිස් එකේ මට වෙන භූමිකාවක් තියෙනවා. ඉතින් අර වෙලාවේ මම හරියම නිදහසේ මම මගේ පරිකල්පිත ලෝකෙට යනවා සහ ගන්නවා ෆෝන් එක මම ලියන්න පටන් ගන්නවා. මම විකිනි අවසන් කෘතියේ 100%ක්ම මම ලිව්වේ කෝච්චියේ. ඊට පස්සේ මරණ කලින්කේ 60%ක් විතර මම ලිව්වේ කොරෝනා කඳවුරක. ඒ මිනිසුත් එක්ක ඒ දාඩි සුමුදත් එක්ක ලියනකොට මිනිසුන්ගේ මේ ඇත්ත හැඟීම් ඒ කියන්නේ අර ව්‍යාජ නොවන එක බොරුව ඒ කියන්නේ අපි මවාගෙන ඒ කියන්නේ අර පොඩි ෆැන්ටසි ගතිය නැතිව ඇත්තටම ලියන. ඒක මිනිස්සු හරිය කැමති. ඒ කියන්නේ මේ අපේ දේ ඇත්ත දේ දකින්න. ඉතින් මේ එහෙම එකක් තියෙනවා මට මේ ඒ ලියන එකත් එක්කම. එතකොට මේ හිතුමතේ ආදරේ කෘත්‍යයත් මම ලිව්වේ මේ කෝච්චියම තමයි. ඒ කෝච්චිය යන එන අතර මගම තමයි. ඉතින් ඒක ලොකු දෙයක්. මම ගොඩක් කරලා ගන්න ෆෝන් එක ඇප් එකෙන් ලියලිවර වෙලා මේ
වැඩේ කරනවා. බොහොම ස්තුතියි. ඉතින් මේ ඒක හොඳ ප්‍රශ්නයක් ඇහුවට. හොඳයි. තවත් තියෙනවා කතා කරන්නට නම් බොහෝ දේවල් ඔබත් එක්ක බෙදා හදා ගන්නට. ඉතින් ආදරණීය ජීවිතයෙන් අපිට ලැබිලා තියෙන ගුවන් කාලයේ නිමා වෙමින් පවතිනවා. ඔබ වෙනුවෙන් එතුමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්නට අද අපේ මැදිරිට පැමිණියාට යොවුන් නාට්‍යවේදී ලේකක ජිනදු පත්මශ්‍රී බණ්ඩාර. බොහොම ස්තුතියි අයිබුවන් කියලා ඔබට. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දෙන්න. හොඳයි. එහෙනම් අපි සූදානම් වන්නේ ආදරණීය ජීවිතෙන් අදට ඔබෙන් සමු අරගෙනට ප්‍රාර්ථනා කරන්න යහපත් සුන්දර දවසක් අයිබෝවන්. වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.